Limitless possibilities. CDB Wings. නෑ මට ලැබුණේ නැවත ආපහු කියනවා මට ලැබෙන්නේ ඔක්තෝබර් මාසේ 10 වෙනිදා මේ වார்த்தාව සැබෑ වார்த்தාද කියන එක තහවුරු කර ගැනීමෙන් පසු 14 වෙනිදා මම කිව්ව මාසතු වார்த்தා තිබෙනවා ප්‍රසිද්ධ කළ යුත්තේ ජනාධිපතිතුමා එතුමා නොකරනවා නම් දින 7කින් මම ප්‍රසිද්ධ කරනවා කියලා. එතකොට තර්ජනයක් කියලා මම සංගවාගෙන තියාගන්නේ හිටපු ජනාධිපති වරු කියලා නැහනේ එක්කෙනයිනේ පටලගන්න එපා මේ වාර්තා දෙක ලබා දෙන්නේ එකක් ලබා දෙන්නේ මමගේ ඔබතුමාලා දවසින් දවස මාරු වෙනවනේ මම 7 වෙනිදා කරපු මාධ්‍ය හමුවේදී කියනවා පළවෙනි වාර්තාව ලබා දෙන්නේ 2024 ජූනි මාසේ 25 වෙනිදා ජනාධිපති කවුද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊළඟ වාර්තාව ලබා දෙන්නේ 2024 සැප්තැම්බර් 14 වෙනිදා ඒ කියන්නේ ආණ්ඩු පෙරළියට හරියටම සතියකට කලින් එතකොට මේ දෙක වාර්තා දෙකම ලැබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතට මේ වාර්තා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කාලෙවත් ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලෙවත් හදලා අනාදිමත් කාලයක් සංගවා තබාගත් වාර්තාවක් නෙවෙයි අර විජිතේර තැමතුමා අර ඉංග්‍රීසියෙන් කියනවා කියමනක් if you can't convince then confuse කියලා ඔබට කෙනෙක්ව හේතු ගන්න අමාරු නම් ව්‍යාකූල කරලා දාන්න කියලා එතුමා මේ කොටස් වගේක් සමහර ඒවායේ පිටු නැහැ සමහර වාර්තා අතුරුදායන් කියලා නැති බුරුවක් කියනවා මයිතා වගකීමෙන් කියනවා පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් වූ සියලුම වාර්තාවල කිසිම පිටුවක් අඩුත් නැහැ කිසිම වාර්තාවක් අතුරුදායන් වෙලත් නැහැ ඒක නිසා මම අපේ විජිතේර තැමතුමාට කිව්වා ඔය සම්බන්ධයෙන් තියෙන්නේ ජනක්ද සිල්වා වාර්තාව ඉමාම් වාර්තාව සහ අල්විස් වාර්තාව පමණයි ඒ වාර්තාව තුනම මංගාව තියෙනවා මොකකාරී පිටු අඩුවක් තියෙනවා නම් ඒ අඩු පිටු ටික මට කියන්නේ ඒ ටික මම දෙන්නම් කියලා. ඉතින් මම හිතුවා ඊයේ අඩු ගන්න එතුමා වார்த்தාව සම්පූර්ණ කරගන්න පිටු අඩු නම් ඒක කියයි කියලා. අඩු වෙන්න විදියක් නැහැ. එතුමාම ගලවලා පැත්තකින් තිබ්බේ නැත්තම්. ඒක එතුමා දන්නේ නැහැ. සෑම වார்த்தාවක්ම අපි ගාව තියෙනවා. ඒ නිසා අඩු පිටුවක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම සමස්ත වார்த்தාවම ජනක්ද සිල්වා වார்த்தාවේදී ජන ශ්‍රේෂ්ඨාධිකාර විනිසුරු ජනක්ද සිල්වා මැතිතුමා ඇතුළු කොමසාරිස්වරු ජනාධිපතිතුමාට නිර්දේශ කරනවා මේ වார்த்தාවේ වගේම නිර්දේශයක් තියෙනවා එක කොටසක් ජාතික ආරක්ෂාව හෙළිවීම ජාතික ආරක්ෂාව තර්ජනයක් ඉදන් ඒක ප්‍රසිද්ධ කරන්න එපා කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ වார்த்தාවේ ඒ හෙළි කරන්න එපා කිව්ව කොටස ඉස්සලම ගෝඨාභය ජනාධිපතිතුමා ඒක පාර්ලිමේන්තුවට දුන්න මන්ත්‍රීවරුන්ට විතරක් පරිශීලනය කරන්න. ඒක පාර්ලිමේන්තුවේ තියෙනවා. ඒ ඔය විජිතේ රත්නතිතුමත් වත්මන් ජනාධිපතිතුමත් මන්ත්‍රී දූර දරපු පාර්ලිමේන්තුවේ පුස්තකාලේ ඔය කොටස තියෙනවා මන්ත්‍රීවරුන්ට විතරක් බලන්න. ඊළඟට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රදගුරු සභාවේ සභාපති හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාට මේ කොටස ලබා දුන්නා. ඒතර එතුමාට මාව හම්බෙන්න ඕනේ නැහැ. අවශ්‍ය නම් පාර්ලිමේන්තු පුස්තකාලිනුත් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාට ලබා ගන්න පුළුවන් පිටු අඩුවක් එතන තියෙනවා නම් අනිත් ඒවා ප්‍රසිද්ධ දේවල්. මේ වார்த்தා දෙකේ පිටු අඩුවක් තියෙනවා මම කිව්වා කියන්නේ මොන පිටු දෝණි මන් දෙන්නම් කියලා. එතකොට ඒ වෙනුවට කියනවා වார்த்தාව බාර දෙන්න. මන් ලෑස්ති බාර දෙන්න. හැබැයි මගේ වார்த்தාවත් බාර අරගෙන ප්‍රසිද්ධ නොකර හිටියොත් ජනතාවට ඇත්ත දැනගන්න බැරි වෙනවා. එතුමා අද පොරොන්දුවක් දෙන්න ඔබතුමා ගෙනල්ලා දුන්න ගමන් අඩු පිටු හදාගෙන මම වார்த்தාව ප්‍රසිද්ධ කරනවා කියලා. අදම මන් ලෑස්ති විජිතේරත් තැමුතුමා හම්බෙන්න මම ඒ පණිවිඩේ කියන්න. ඊයේ විජිතේරත් තැමුතුමාට දුරකතනෙන් කතා කරා. එතුමා උත්තර දුන්නේ නැහැ. කාර්යබහුල පුද්ගලෙක්නේ අමාත්‍යංශ ගොඩක් තියෙනවනේ. මම ප්ලීස් කෝල් මී අර්ජන්ට්ලි උදේ ගම්මන්පිලේ පණිවිඩයක් දැම්ම. එතුමාට මගේ දුරකතන අංකය මං එතුමා මාව අවුරුදු 25ක් අඳුරනෝ. ඒ වගේම මගේ වර්තමාන දුරකතනේ අවුරුදු 22ක් මේ අංකේ පරණයි. නිසා අනිවාර්යෙන් මගේ දුරකතන අංකය එතුමා ගාව තියෙනවා. එතුමා මට කතා කරලා තියෙනවා. ඒ නිසා ඒ පණිවිඩේ නොලබුණා වෙන්න බෑ. මම දැන් මාධ්‍ය හරහාත් විජිතේරත් අමුතුමාට පණිවිඩය දෙනවා. දුරකතනයට උත්තර දුන්නේ නැති වුණාට ඇමුතුමනි ඔබ ඉල්ලන ආකාරයෙන් මං වார்த்தාව බාර දෙන්න සූදානම් හැබැයි ඊට කලින් වார்த்தාව ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥාවක් ඕනි නැත්නම් ජනතාවට ඇත්ත දැනගන්න තියෙන එකම අවස්ථාවක් නැති වෙනවා නැත්නම් මට ලැබුණේ ඡාය ඔරිජිනල් එක නෙමෙයි ඡාය පිටපත ඒ කියන්නේ ඔරිජිනල් එක තාම ජනාධිපති ලේකම් කාර්යාලයේ සුරක්ෂිතව තියෙනවා
දැන් ඒගොල්ලෝ නෑ කියනවනේ. නෑ කියන නිසා මම මෙහෙම කියන්නේ. මම දන්නවා තියෙන බව. හැබැයි සාමාන්‍ය ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ කරලා මේ වගේ අතේපත් වෙන බුරු කියන්නේ නැන්නේ. නමුත් එතුමා කියනවා කොළ අඩුයි අතුරු දහන් එහෙම වෙන්න වෙද්දියක් නෑ ඒක අනිවාර්යෙන් තියෙනවා. හැබැයි එතුමා කියන විදිහට ඇත්තටම කොළ අඩු නම් අඩු කොළ ටික මම දෙන්න. ඒක එච්චර ලේසි නෑ. මාව ප්‍රශ්න කරන්න ආවොත් ප්‍රශ්න කිරීම අපරාධ කියලා හිතෙන්න පුළුවන්. ඒ පිළිබඳ කිසි ප්‍රශ්නයක් වාර්තාව එළියට ගිය ආකාරය මම දන්නෙත් නෑ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. හැබැයි මංගාව තියෙන්නේ සැබෑ වාර්තා දෙක කියන එක ඔබ දන්නවා. මම දීර්ඝ කාලයක් මේ දේශපාලනේ ඉන්නවා. සාක්ෂි සහිතව කතා කරන පුද්ගලයෙක්. හරියට හරි. සැබෑ වාර්තාව තියෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ. අපි ජනාධිපතිව එච්චරම අසට කරන්නේ ඔරිජිනල් එක අපි ගාවට ගෙන්නගෙන. එතුමටත් ඒ වාර්තාව ප්‍රසිද්ධ කිරීමේ අවස්ථාව තබලා තමයි ඡායාපිටපතක් අපි ගාවට ගත්තේ. සියලුම ඇමුණුම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නිසා ප්‍රසිද්ධ කරන්න එපා කියලා ඉල්ලා තිබෙනවා. ඒ නිසා වගකීතු පුරවැසියෙක් විදියට මමත් කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මට ලැබුණු වාර්තා ඇත වාර්තා හරි පොඩි. මතන එක පිටු 47යි අනිත් එකේ පිටු 30ක් විතර පිටු 200ක් විතර තියෙන්නේ ඇමුණුම්. ඉතින් මේ ඇමුණුම් ටික තමයි වැදගත් කොටස. හැබැයි මම දන්නවා ඒවා ප්‍රසිද්ධ වුණොත් ඇත්තම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. අපේ බුද්ධ්‍යාංශ තොරතුරු ගන්න විදිය, ඒවා විග්‍රහ කරගත්ත විදිය, අපිට තොරතුරු දෙන වෙන වෙන රටවල කට්ටිය කවුද මේ ඔක්කොම එතන තියෙනවා. අපි හැමදාමත් ඉතාම වක්‍යමෙන් හැසිරලා තිනවා. කවදාකවත් අපි ඇමති මණ්ඩලයේ කතා කරන දේවල් පත්තරවල උපදූප තීරු වලට දීලා නැහැ. තානාපතිලත් එක්ක තොරතුරු බෙදා ගන්න ගිහිල්ලා නැහැ. අපි වගකීම යුතු දේශපාලකයන් විදිහට හැමදාම කටයුතු කරලා තිනවා. මේ වார்த்தාවත් ඒ ආකාරයෙන්ම තියෙනවා. මේක මට බාර දෙන්න පුළුවන් ආණ්ඩුව සද්භාවයෙන් කටයුතු කරනවා නම්. මොකද මේ විපක්ෂයේ ඉන්නකොට වார்த்தාව ප්‍රසිද්ධ කළ යුතුයි කිව්වායම අද වார்த்தාව සගවද්දි මට සාධාරණ බයක් තියෙනවා. ඒක දීලා විනාශ කරොත් මුළු රටටම වார்த்தාව නැති වෙනවා. ඇයි මං වார்த்தාව ඇයි වார்த்தාව ප්‍රසිද්ධ කරන්න වරද මොකද? නෑ ඔබ හරියට අහගෙන ඉන්නවා. නැවත කියන මේ කියන්නේ හතරවෙනි වතාව. නැවත හිමීට කියනවා කොහොමද වார்த்தා දෙක ප්‍රසිද්ධ කරන්න කිසිම බාධාවක් නැහැ. බාධාව තියෙන්නේ මේ ඇමුණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා කමිටු සමාජිකයන් ජනාධිපතිතුමාට නිර්දේශ කළා තියෙනවා. මොකද මේ ඇමුණුම් වල තියෙනවා ජාතික ආරක්ෂාවට අතිශයම සංවේදී තොරතුරු. ඒක ඔව් වාර්තා නිගමනයේට කරපු සාක්ෂි විතර නැත්තේ. හැබැයි ඒ ගැන යොමු කරමින් පැමිණි නිගමනයන් තියෙනවා, නිර්දේශයන් තියෙනවා. ආණ්ඩුවට ක්‍රියාත්මක කරන ජනතාවට වැදගත් වෙන්නේ ඒකයි. මොකද අධිකරණයේ නඩු තීන්දුව මෙදියා බලනවා මිසක් නඩු තීන්දුවට එලෙමෙන්ඩ ගත්ත ප්‍රසිද්ධ කරන්නේ නඩු තීන්දුව. නඩු ගොනුවේ තියෙනවා සාක්ෂි විශාල ප්‍රමාණයක්. ඒ සාක්ෂි ගැන සඳහනක් නඩු තීන්දුවේ තිබ්බට සාක්ෂි ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඒ වගේ මෙතන මේ වார்த்தාව හේතුවක් ඇතුවෙන ඉතින් කොමසාරිස්වරුක ප්‍රසිද්ධ කරන්න එපා කියන්නේ. මොකද වார்த்தාවෙන් බොහෝ දේවල් දැනගත හැකි. වார்த்தාවේ වැදගත්කමක් තියෙන නිසා තමයි වார்த்தාව ප්‍රසිද්ධ කරන්න කියලා අපි කියන්නේ. වැදගත් නොවැදගත් එක වෙනම ප්‍රශ්නයක්. මහජන මුදලින් හදපු වார்த்தාවක් මොනවද තියෙන්නේ කියලා දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒක වැදගත්ද නැද්ද කියලා ජනතාවට තීරණය කර තේ. ආණ්ඩුවට කියන්නේ මේ වැඩක් නැති වැඩක් ඕක වැඩක් නෝ ඔය අමතක කරලා දාන්න කියලා කියන්නේ. ආණ්ඩුවේ නායකයන්ට අයිතියක් නැහැ. මොකද මහජන මුදලින් හදපු වார்த்தාවේ සටහන් මොකද්ද කියලා දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. මම කිසිම ප්‍රකාශයක් කාටවත්ම කළා නැහැ. මම ප්‍රකාශයක් ගන්නවොත් මම එදාට ඒ ගැන කතා කරන්න. දැන්ට මම කතා කරන්නේ අනිවාර්යයෙන් ඊයේ රාත්‍රියේ සිදුවලා තිබෙන සාකච්ඡාව අනුව නම් නුදුරු දවසක මම ප්‍රශ්න කරන්නෙයි. අපි මේ වැඩේට බැස්සේ සූදානම් ශරීරයෙන්. මේ ආණ්ඩුත් එක්ක හැප්පෙන එක මේ අපිට අලුත් දෙයක් නෙවෙයි. මේ ආණ්ඩුවට ආණ්ඩුකරණයේ ආධුනික වුණාට අපිට විපක්ෂයේ දේශපාලනයේ ආධුනික නැහැ. අපේ කෙස්පැවුනේම ආණ්ඩුත් එක්ක හැප්පිලා චන්ද්‍රිකා මෙතිනියගේ ආණ්ඩුව කාලේ ඉඳන්ම අපි මේ ආණ්ඩු වැරදි දේවල් කරදී හැප්පිලා තියෙනවා. ඒ නිසා පොලිසියට අරන් ගිහිල්ලා ප්‍රශ්න කිරීම. යාපාලන ආණ්ඩුව ආවම
ඉස්සල්ලාම අරංගිල්ල ප්‍රශ්න කරේ මාව ශානි අබේසේකර මැතිතුමා තමයි. එතකොට මගේ ප්‍රකාශය ලබා ගත්තේ ඒ කාලේ එතුමා සහකාර පොලිස් අධිකාරීවරේ. ඉතින් මේ පොලිසියට ප්‍රකාශ ලබා දීම පිළිබඳ අපි ප්‍රවීණයන්. ඉතින් පොලිසියෙන් ඇවිල්ලා ප්‍රකාශය ගනිත්තද? ඒ වගේනේ. මා දන්නා තරමින් දැනෙන දෙයක් නෙවෙයි, කිසිම දෙයක් කරලා නැහැ. කරලා තියෙන එකම දේ කලින් ආණ්ඩුවෙන් හදපු වார்த்தාවත් සංගවන්න කටයුතු කිරීමයි. ඒක කරලා තියෙන එකම දේ අතිශයින්ම භයානකයි. පාස්කු වින්දිතයන්ට අසාධාරණයක් තමයි කරලා තියෙන්නේ. පාස්කු වින්දිතයන්ගේ කරමතින් බලයට පැමිණි ආණ්ඩුවක් විදියට පාස්කු වින්දිතයන්ට මෙවැනි අසාධාරණයක් කරන එක කිසිසේත්ම පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඇත්තම කතන්දරේ පොත් නිකුතුවකදී සිරිල් ගාමිණී පියතුමන් කතෝලික පල්ලියේ මාධ්‍ය ප්‍රකාශතුමන් ඉල්ලීමක් කරනවා මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලා. ඒතර තමයි ජනාධිපතිතුමත් මට තියෙන තොරතුරු අනුව ජනාධිපතිතුමත් මේ වාර්තා ගැන හොයලා බලන්නේ. හොයලා බැලුවම දැනගන්නවා වාර්තා දෙක එළියට ආවොත් ආණ්ඩුව අපහසුතාවයට පත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා කටුවා පිටියේ ගිහිල්ලා කලින් පරීක්ෂණ වැඩක් නැහැ, අපි මුල ඉඳන් පටන් ගන්නවා වගේ දෙයක් කිව්වා. කමක් නැහැ, අලුතෙන් පරීක්ෂණ කරනවට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. මොකද පාස්කු ප්‍රහාරයට මගේ නම නම් කොයිවක්වත් ගෑවිලා නැහැ. ඉතින් ඕනතරම් පරීක්ෂණ කරනවට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මම කියන්නේ දැනට සොයාගෙන තියෙන ඇත්ත අපිට දැනගන්න දෙන්න. පාස්කු වින්දිතයන්ට අපේ මගේ අත නැති වුණේ ඇයි, මගේ ඇස් පේන්නේ නැත්තේ ඇයි, මගේ අම්මා තාත්තා නංගි මල්ලි නැති වුණේ ඇයි කියලා දැනගන්න අයිතියක් නැද්ද? කවුරු නිසා මේක වුණාද කියලා දැනගන්න. ඒ නිසා මේ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුයි. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.